පසුගිය තුන්වනදා රට පුරා විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයද ඉන් බිඳ වැටුණා. බිඳ වැටුණු නොරොච්චෝලේ බලාගාරය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු දින ගණනාවක සිට සිදුවන අතර ඒ හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසකට විදුලි කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබෙනවා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ. මේ අතර අද දින සිට විදුලිය කප්පාදු කිරීම සිදුවන බව ප්‍රකාශ කළද ඊයේ දින සිට විදුලිය කප්පාදු කිරීම නිසා ජනතාව පත් වුණේ දැඩි අසීරුතාවයකටයි. මේ අතර අද උදෑසනද විදුලි කප්පාදු කිරීමක් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව පත් වුණේ දැඩි අසීරුතාවයකටයි. තඹුත්තේ ආර්ථික මධ්‍යස්ථාන උදේ 4:00 කරන්ට් එක ගිහිල්ලා මේ තප්පේ. ඔව් කරන්ට් එක ගිහිල්ලා ගලන්දොයි ගොයි කරුවලේ ඊයට හරි ඔව් කරන්ට් එනකන් මනුස්සය බලන් ඉන්න ඕනේ මේක වැඩ කරන්න. විදුලි බල ඇමතිනේ අපි කියන්නේ කරුණාවෙන් ඉල්ලලා තියෙන ඔබතුමා මේ දේ කරන්න එපා. මේ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වෝ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා. ඔහුගේ කඩ කපල් කාර්යක්‍රියාවක් කියලා අපි සැක කරනවා. ඒකෝර ඒ කඩ ඒ ක්‍රියාවට සමගාමීව තමයි මේ නොරොච්චෝලේ බිඳ වැටෙන පටන් ගන්න. නොරොච්චෝලේ බිඳ වැටෙනකොට මැෂින් දෙක හොඳට තිබ්බ මැෂින් දෙකම කැඩුනා. දැන් ඊ වෙනකොට ආයි ඒ පරණ බිඳ වැටුමට සමගාමීව හඩාවැටිච්ච මැෂින් එක ආයි බිඳ වැටෙනවා. ඇත්තටම ක්‍රියා විරහිත වෙනවා හදිසියෙ. හේතුව ඉතින් හයිඩ්‍රජන් ප්‍රශ්නයක් කියනවා. හයිඩ්‍රජන් ප්‍රශ්නේ එන්නේ ඉතින් අර බිඳ වැටුමත් එක්ක සමගාමීව. ඕක ඉතින් තාක්ෂණය නොදන්නාට එක එක දේවල් ගැට ගන්න පුළුවන්. මොනා කිව්වත් ඒක තමයි හේතුව. විදුලි බලයේ කැපේ අදහසත් මම හිතන විදිහට කැපේ. අනිත් මැෂින් එක ගන්න හදන එක හිට වෙයි ගන්නකොට ඒකට ඉතින් කොයි විදිහද කියලා විශ්වාසයක් නැහැ. ඉතින් ඕක තමයි කතන්දරේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.